පොහොවන්. චිකාගෝ නගරය ඉරිනොයිස් ප්‍රාන්තයේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන අතර එක්සත් ජනපදයේ තුන්වන වැඩිම ජනගහනය සහිත නගරය වේ. චිකාගෝ නගරයේහි ආකර්ෂණයන් අතර මිලේනියම් පාර්ක්, චිකාගෝහි කලායතන, කෞතුකාගාර හා කැම්පස් සහ බිල්ලිස් ටවර් ඇතුළත් වේ. අද වීඩියෝ එක තුළින් කතා කරන්නේ චිකාගෝ නගරයේ මිලේනියම් උද්‍යානය තුළ පිහිටා ඇති ඉතාම සිත් අදගන්නා සුරු ක්ලවුඩ් ගේට් වලාකුළු දොරටුව. සෑම දිනකම දහස් ගණන් ජනයා චිකාගෝහි මිලේනියම් උද්‍යානයට පැමිණේ. ක්ලවුඩ් ගේට් පිහිටා තිබෙන්නේ චිකාගෝ සහ මිචිගන් විල අතර මිලේනියම් උද්‍යානයේය. ක්ලවුඩ් ගේට් යනු බ්‍රිතාන්‍ය චිත්‍රශිල්පී අනිෂ් කපූර්ගේ එක්සත් ජනපදයේ ස්ථාපනය කරන ලද පළමු එළුමහන් නිර්මාණයයි. ටොන් 110ක ඉලිප්සාකාර මූර්තිය චිකාගෝහි සුප්‍රසිද්ධ අහස සහ ඉහළ වළාකුළු පිළිමිපු කරන ඉහළ උපදැමු මල නොබැඳෙන වානේ තහඩු වලින් සමන්විත වේ. අඩි 12ක් උස ආරුක්කුව මූර්තියට යටින් ඇති කොන්ක්‍රීට් කුට්ටියට ගේට්ටුවක් සපයන අතර එහි කැඩපතට සමාන මතු පිටක් සහ ස්පර්ශ කිරීමට සහ ඔවුන්ගේ ප්‍රතිරූපය විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් පිළිමිබුවන ලෙස නිර්මාණය කර ඇත. 2004 සිට 2006 දක්වා කාලය තුළ ඉදිකරන ලද මෙම මූර්තිය එහි හැඩය නිසාද බීන් යන අනුවර්ත නාමයෙන් නම් කර ඇත. මල නොමැදෙන වානි තහඩු 168කින් එකට වැල්ඩින් කර ඇත. නරඹන්නන්ට ඒ යාමට ගමන් කිරීමට හැකිය. අනිස් කපූර්ගේ සැලසුම අනුව දියර රසදිය මගින් මෙම මූර්තිය මතුපිටින් නගරයේ අහස පිනිබු කිරීමයි. එය අවතල කුටියක් වන අතර එය පරාවර්තනයන් වැඩි කරයි. මෙම මූර්තිය කපූර්ගේ බොහෝ කලාත්මක තේමාවන් මත ගොඩනැගී ඇති අතර ඒ සංචාරකයින් අතර ජනප්‍රිය වන්නේ එහි අද්විතීය පරාවර්තක ගුණාංග සඳහා ඡායාරූප ගැනීමේ අවස්ථාවක් ලෙසයි. මෙම මූර්තිය මූර්ති නිර්මාණ තරඟයක ප්‍රතිඵලයකි. කලාකරුවන් 30 දෙනෙකුගෙන් යුත් කලාකෘති සමාලෝචනයේදී කලාකෘති දෙකක් තේරීපත් විය. එයින් එකක් ලෙස ඇමරිකානු චිත්‍රශිල්පී ජේප් කෝන්ස් විසින් ක්‍රීඩා පිටියේ ස්ක්ලයිඩයක අඩි 150ක මූර්තියක් ස්ථීර ලෙස ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ඔහුගේ වීදුරු සහ වානේ සැලසුමට සෝපානයක් හරහා ප්‍රවේශ විය හැකිය. පොළවෙන් අඩි 90ක් ඉහළින් නිරීක්ෂණ තට්ටුවක් තිබේ. Thank you.